නම බුද්ධාය සෑයක් බෝධියක් ළඟ සමාව ගත්තහම කරපු පව් වැරදි ඔක්කොම නැති වෙනවාද? අපෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් විසින් සිත කය වචනයෙන් කරන යහපත හෝ වේවා අයහපත තමන්ට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නැහැ තමන්ගින් වෙන වැරදි, තමන්ගින් වෙන පව් තවත් බලවේගයක් ඉදිරියේ සමා කරගන්න පුළුවන් කියලා දෙයක්. අපි තෙරුවන් කමා කරගන්නේ සෑරජාණන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා වෙච්චි වැරද්දට සමාව අරගන්නේ, බෝධීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මගේ අතින් මේ විදිහේ පවක් කෙරුණා කියලා සමාව අරගන්නේ, එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේ නමක් එක්ක කියලා සමාව අරගන්නේ නිවැරදි භාවයේ පිහිටීමට ශක්තියක් අර ගැනීම උදෙසා. ඒ ඇර අපි සමාවගත්ත පමණකින් අපි විසින් කරපු සියලු පව් එකපාර අහෝසි වෙලා යන්නේ. සමාවගත්ත පමණකින් කරපු වැරදි ඔක්කෝම එකපාර අහෝසි වෙලා යන්නේ. තමන්ට වැරදුනා කියලා දැනගෙන ඒ වැරද්දෙන් නිවැරදි වීමට තියෙන පළවෙනි පියවර තමයි සමාව අර ගැනීම. තමන් නිවැරදි පැත්තට හැරෙන්න තියෙන පළමු පියවර සමාව අර ගැනීම. එයා තේරුම් ගන්නවා මට වැරදුනා, මං පව් කළා, මං මේ කරපු දේවල් දොස් සහිතයි, මං දැන් ඉඳලා හැදෙන්න ඕන. එතනින් ඉඳලා හැදෙන වැඩපිළිවෙල කියලා කියන්නේ සෑයක් විසින් කරලා දෙන එක නෙමෙයි, බෝධින් වහන්සේ නමක් කරලා දෙන එකකුත් නෙමෙයි, බාහිර භික්ෂුවක් කරලා දෙන එකකුත් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ විසින් කරලා දෙන එකකුත් නෙමෙයි. එතනින් එහාට ටික කරගන්න තියෙන්නේ තමන්ට. බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කළා මේ විදිහට. ඔන්න තියෙනවා පුංචි වතුර වීදුරුවක්. ඒ වගේම තියෙනවා විශාල ගංගාවක්. සමාන ප්‍රමාණයේ ලුණු කැට දෙකක් අරගෙන ඇවිල්ලා එකක් දානවා අර වතුර භාජනයට. අනික දානවා අර ගඟට. දෙකම වතුරේ දියවෙනවා. ගඟේ ලුණු කැටේ දියවෙනකොට ඒක ඔහේ දියවෙලා යනවා. ගඟේ වතුර වලට මොකවත් කරන්න ලුණු කැටේට පුළුවන් කමක් නැහැ. හැබැයි වීදුරුවේ වතුර ටිකේ අර ලුණු කැටේ දියවෙලා යනකොට ඒ වතුර ටික ඔක්කොම ලුණු රහට හැරෙනවා. හේතුව මොකද්ද? වතුර වීදුරුවේ තියෙන්නේ වතුර චුට්ටයි. වතුර චුට්ටක් තියෙනකොට පුංචි ලුණු කැටේට ලොකු දෙයක් කරන්න පුළුවන්. දරුවනේ, අපේ හිත් ආන්ගේ වතුර භාජන වගේ. වැරදි කරන ලද හිත කියලා කියන එක වතුර භාජනය වගේ එකක්. තමන්ගේ සිද්ධ වෙච්චි පුංචි වැරද්දට පවා ලොකු බලපෑමක් ජීවිතයට කරන්න පුළුවන්. එතකොට අපි වැරද්ද අඳුනගත්ත ගමන් කරන්නේ සමාව අරගෙන ඊට පස්සේ නිවැරදි වෙන්න උත්සාහ දරන්න ඕන, හරි දේ කරන්න උත්සාහ දරන්න ඕන, පින් කරන්න උත්සාහ කරන්න ඕන, නිදොස් දේවල් කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට වතුර භාජනේ එන්න 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 ලොකු වෙනවා වගේ අපේ හිත පුළුල් වෙනවා. ඒ හුත් පුළුල් වීම පිණිස අපිට ගොඩාක් උපකාරී වෙනවා සිල්වත් වෙන එක. හිත පුළුල් වීම පිණිස ගොඩාක් උපකාර වෙනවා භාවනා කරන එක. හිත පුළුල් වෙන්න ගොඩාක් උපකාර වෙනවා පින් රැස් කරගන්න එක. මේ දේවල් කරනකොට හිත ටික 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 පුළුල් වෙනවා. පුළුල් වෙද්දී දරන්න පුළුවන් වතුර ප්‍රමාණය වැඩි වෙනවා. වතුර වැඩි වෙනකොට අර ලුණු කැටයට කරන්න පුළුවන් බලපෑම අඩු වෙලා යනවා. එනිසා තේරුම් ගන්න, එහෙම අපෙන් වැරද්දක් වුණා නම්, දෝෂයක් වුණා නම්, පවක් වුණා නම් ඒක අඳුනගෙන සමාව අරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ හරි දේ කරන්න වෑයම් කරන එක. ඔබට මතක ඇති අඟුලිමාලයන්ගේ සිදුවීම. තමන්ගෙන් වැරදි වුණා, ගොඩාක් වැරදි වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග අභියස මුලින්ම සමාව අරගත්තා. මං නිවැරදි වෙනවා කියන අදහස හොඳට හිතට අරගත්තා. එතන ඉඳලා සීල, සමාධි, ප්‍රඥා වශයෙන් හරි දේ කළා. අවසානයේ බලන්න මේ ජීවිතේම නිකලෙස් මහා රහතන් වහන්සේ නම බවට පත්ුන්නේ නැද්ද? ඒ නිකලෙස් මහා රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ලස්සන ගාතාවක් වදාළා.
යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියරේ. යමෙක් තමන්ගේ අතින් කෙරෙච්චි පෞකං වැරදි කුසල් බලයෙන් දිරවලදානවන. මොන බලයකින්ද දිරවන්නේ? කුසල් බලයෙන්. සෑයි බලයෙන් නෙවේ, බෝධිය බලයෙන් නෙවේ, වෙන අද්භූත බලවේගීක බලයෙන් නෙමෙහි. තමන්ගේම කුසල් බලයෙන්, තමන්ගේම පින් බලයෙන්, තමන් හරිදේ කිරීමේ බලයෙන් අර ඔක්කෝම දිරවලදානවන. සෝමං ලෝකම් පබහසේති අබ්බහා මුත්තූ චන්දිමා. එයා හරියට වලාකුලකින් මිදිච්චි හඳක් වගේ තමන්ගේ ලෝකේ එළිය කරගන්නවා. එනිසා දරුවනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ කාගින්වත් ඉල්ලන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ තමන් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ශාසනය. එනිසා මේ දරුවොත් තමන්ගෙන් වැරදි වෙලා තියෙනවා නම්, දොස් තියෙනවා නම්, පළමු පියවර තියන්න. පළමු පියවර තමයි සමාව අර ගැනීම. ඊළඟට තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන යහපත් වූ ජීවිතයක්, පින් වැඩෙන ජීවිතයක්, කුසල් රැස් වෙන ජීවිතයක් උපදව ගන්න, මහන්සි ගන්න. තෙරුවන් සරණයි.